දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දිව දෙකේ ප්‍රතිපත්තිය ඉතාමත්ම හොඳට පැහැදිලි වෙනවා. කලින් කිව්වේ කොහොමද? අපේ හාමුදුරනේ අපි එක බිං අඟලක්වත් මේ රටේ විදේශිකයට විකුණන්නේ නැහැ කියලා. අන්න මේ ගිය සතියේ විදේශ අමාත්‍යාංශය තියෙන අක්කර එකහමාර ඉඩමයි විදේශ අමාත්‍යාංශයේ බිල්ඩිමයි දෙකම විකුණන්න කැබිනට් අනුමැතියක් අරගෙන මම විස්තර කරන්න. කැබිනට් අනුමැතිය අරගෙන තියෙන්නේ මූලික වශයෙන් මොනවා කරන්නද? මේ ප්‍රථමයෙන්ම පළවෙනි එක තමයි කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වයර් කියන මේ ආයෝජන කලබ. මේකට හතරක් දේවල් අයිති වෙනවා. පළවෙනි එක තමයි අක්කර එකහමාරක් වෙන ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලය සහ යෝක් බිල්ඩිම. දෙවැනි එක තමයි අක්කර තුන් කාලක් වෙන ගෆූර් බිල්ඩිම. තුන්වැනි එක තමයි අක්කර එකහමාරක් වෙන විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල සහ ඉඩම. හතරවැනි එක තමයි අක්කර තුන් කාලක් වෙන මහතපැල් කාර්යාලය. හරිනේ? ඒක තමයි පළවෙනි කල්ප. එතකොට පළවෙනි SPV කියන්නේ ඒකද. දෙවැනි SPV කියන්නේ නිෂ්පල දේපළ සංවර්ධන ආයෝජන කලාපය කියන එක. ඒකට තියෙනවා අක්කර එකහමාරක් වෙන සීනෝ රෙස්ටෝරන්ට් එක ගාව ඉඩම. ඒ කියන්නේ නෙළුම් කුළුණ ගාව තියෙන ඉඩම. ඊළඟට අක්කර පහක් වෙන වෝටර් සෙච් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය. තුන්වෙනි එක තමයි කංකසන්තුරේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියන එක. ඊළඟට තුන්වෙනි ආයෝජන කලබ තමයි රජයට සත්කාරක අංශය කියලා තියෙනවා. ඒකට අයිති වෙනවා දෙකක්. එකක් තමයි කොළඹ හිල්ටන් හෝටලය සහ ඒකේ මේ ස්පෝර්ට්ස් කොම්ප්ලෙක්ස් එක. දෙවැනි එක තමයි ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල. ඒ කියන්නේ අර මේ ටෙම්පල් ට්‍රීස් එක ඉස්සරහා ඉදිරියමින් පවතින හෝටලය. ඒවා සේවා සැපයීම සඳහා මහල් 100ක් මේ සර්විස් අපාර්ට්මන්ට් හැටියට විකුණන්න කියලා. එතකොට ඊට පස්සේ අවසානයේදී කියනවා දැන් මේ ආයෝජන ලබා ගන්න මේ ආයෝජන ඉදිරිපත් වෙන කට්ටියට මේ SDP එහෙමත් නැත්නම් අපි කියනවා මේකට මේ උපාය මාර්ග සංවර්ධන පනත යටතේ සියලු බදු පහසුකම් දෙන්න කියලා. උදාහරණයක් හැටියට ලාභාංශ හෝ ලාභය මත පනවන බදු අවුරුදු 25ක් වෙනකන් අයින් කරන්න පුළුවන්. ඉතුරු බදු, VAT, ඩියුටි, සෙස් මේ සියලු දේ අයින් කරන්න පුළුවන්. පේයි මේ සියලු දේ අයින් කරන්න පුළුවන්. එතකොට ඒ විශේෂ කණ්ඩායමක් හැටියට මේ කට්ටියව මේ එකතු කරගන්න තමයි හදන්නේ මේ ඉඩම් විකුණන්න. ඊට අමතරව දැන් මේ වැඩේ කරන්න කැබිනට් එකෙන් ඇප්‍රූවල් එක දීලා තියෙනවා මේ ප්‍රවර්ධනය කිරීම සඳහා අලෙවිකරණ සමාගමක්. ඒ කියන්නේ මාකටිං ඇන් ඇඩ්වර්ටයිසිං කම්පැනියකුත් එකතු කරගන්න කියලා. හරි. එතකොට දැන් මොකද්ද මේ මෙතන වෙන්නේ? කොහෙන්ද මේ ආයෝජකයෝ එන්නේ? දැන් පෝට් සිටි පනත සම්මත වුණා විතරයි. හරි. එතකොට මේ පෝට් සිටි එක ලංකාවට එකතු වෙන තැන තියෙන මූලික ඉඩම් කට්ටලේ ටික තමයි මේ දැන් විකුණන්න ලෑස්ති වෙන්නේ. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ SPV රෙජිස්ටර් කරන්නේ කොහෙද? මේ SPV රෙජිස්ටර් කරන්නේ සමාගම් පනත යටතද? එහෙමත් නැත්නම් මේ SPV රෙජිස්ටර් කරන්නේ මේ අලුතෙන් නිර්මාණය කරපු රජයේ සමාගමක් නොවන, මම නැවතත් කියනවා රජයේ සමාගමක් නොවන මේ පෝට් සිටි කොමිෂම කියන සමාගම යටතේද? එහෙම කරොතින් අර ජනාධිපතිවරයා විසින් පත් කරන 5 දෙනා හෝ 7 දෙනාට පුළුවන් මේ පෝට් සිටි නීතිය යටතේ නම් මේ SPV රෙජිස්ටර් කරන්න. ඒවට නොයෙකුත් මේ නිදහස් කිරීම, මේ රටේ තියෙන නීති වලින් නිදහස් කිරීම ලබා දෙන්න පුළුවන්. එතකොට මේ වෙන්නේ යන්නේ මොකද්ද? හරි, මේ පෝත් සිටි එක හරහා රජයේ නොයෙකුත් ඉඩම් වත්කම් සමාගම් පෝත් සිටි එක හරහා පාලනය වෙන ආයතන වලට ලබා දෙන්නද යන්නේ? මේක අපිට තියෙන සාධාරණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට ආණ්ඩුව උත්තර දිය යුතුයි. හරි, එතකොට මේක වෙන්නේ ගිය සතියේ වෙච්ච දේ අමතක කරන්න නරකයි. ඒ මොකද්ද? මම කලින් කිව්වා
මම මේක මේ රටට පැහැදිලි කරලා දුන්නා දැන් මාස 6කට විතර කලින් මේ සෙලෙන්දීවා කියන සමාගම සහ සහස්‍ය කියන තවත් සමාගමක් මේ ගොඩනගනවා ඒකත් මේ රටේ තියෙන සහ ඉදිවෙන සියලු අධිවේගී මාර්ගවල අයිතිය ලබා දීම සඳහා අපි දැක්කා පළවෙනි ඉදිවෙන්න යන අධිවේගී මාර්ගය අතුරුගිරියේ ඉඳලා පෝට් සිටියකට කිලෝමීටර් 18ක් ඒ චෙක් කියන චීන කම්පැනියට පවර්ලා දීලා තියෙනවා කිසිම විදියක විනිවිද භාවයක් නැතුව